කොළඹ ආනන්ද විදුහල හා නාලන්දා විදුහල අතර වාර්ෂිකව ක්‍රියාත්මක වන මහා ක්‍රිකට් තරඟයේ 94 වැන්න පැවැත්වීමට නියමිතව ඇත්තේ මේ වසරේ. ඒ පිළිබඳ තොරතුරු පසුගියදා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශයට පත් කරගනු ලැබීය. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බෞද්ධ පාසල් දෙකක් ලෙස ඉතිහාසයට එක්ව ඇති මේ විදුහල් අතරින් ආනන්දය කොළඹ මැල්වින් වීදියේ ආරම්භ කර ඇත්තේ 1886 වසරේ සිසුන් 37 දෙනෙකුගිනි. පසුව එය 1889 වසරේ කුමාර වීදියට රැගෙන ගොස් වර්තමානයේ පිහිටා ඇති මරදාන ස්ථාපිත කර ඇත්තේ 1895 වසරේදීය. කොළඹ ඉංග්‍රීසි විදුහලක් ලෙස හැඳින් වූ මෙම පාසල ආනන්දය බවට පත් වූයේ මරදානයේදී බව සඳහන්ය. නාලන්දා විදුහල බිහි වී ඇත්තේ ආනන්ද විදුහල් ශාඛාවක් ලෙසින් බව පැවසේ. දෙපිළ අතර පළමු මහා ක්‍රිකට් තරඟය 1924 දී වසර 100ක් සම්පූර්ණ වේ. එහෙත් ලෝක පුරා විවිධ අවස්ථාවන්හි මතු ගැටලුකාරී තත්ත්වයන් නිසා මෙම මහා ක්‍රිකට් තරඟයේ තරඟ 6ක් පැවැත්වීමට අපොහොසත් වී ඇත. පවත්වන ලද තරඟ අතුරින් තරඟ 12ක් ආනන්දය ජයගෙන ඇති අතර තරුණික 7ක ජය හිමි වී ඇත්තේ නාලන්දාවටය. වර්තමානයේදී ශ්‍රී ලංකා පිළට ක්‍රිකට් ක්‍රීඩකයින් දායාද කිරීමේදී මෙම විදුහල් දෙකේ කිසියම් පසුබෑමක් දක්නට ලැබෙනමුත් ජාතික පිළට තාමත් වැඩිම ක්‍රීඩකයින් පිරිසක් එක් කර ඇත්තේ මෙම විදුහල් දෙකෙන් බව සඳහන් කළ යුතුය. ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා පිළට එක්ව සිටි ක්‍රීඩකයින් 5 දෙනෙකුම අයත් වූයේ ආනන්දයට හා නාලන්දාවටය. එසේම පළමු ටෙස්ට් අර්ධ ශතකය, පළමු ටෙස්ට් ද්විත්ව ශතකය හා පළමු ත්‍රිත්ව ශතකයද වාර්තා කර ඇත්තේ ආනන්ද විදුහල් ක්‍රීඩකයින් 3 දෙනෙකු විසිනි. ටෙස්ට් එක් දින හා පන්දු වාර 20 වශයෙන් ක්‍රියාත්මක වන අන්තර්ජාතික ක්‍රිකට් තරඟ මාලාවන් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු ආනන්ද හා නාලන්ද ක්‍රීඩකයින් රැසක්ම මෙම මාධ්‍ය හමුවට එක්ව සිටිනු දක්නට ලැබුණු අතර ඔවුන්ගේ දීර්ඝ නාම ලේඛනයක්ද ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ හැරුණු විට ටෙස්ට් තත්ත්වය ලැබීමට පෙර ශ්‍රී ලංකා පිළ නියෝජනය කළ ආදී ආනන්ද හා නාලන්ද ක්‍රීඩකයින් ලෙස ස්ටැන්ලි ජයසිංහ, අනුරුද්ධ පොළොන්නරුවිට, සුනිල් වෙත්තමුණි, සනී යටවර හා සුනිල් ජයසිංහ යන ක්‍රීඩකයින්ද එහිදී සිහිපත් කළේය. එහෙත් එම මාධ්‍ය හමුවේදී ආදී ආනන්දයින්ට අමතක වූ හෝ ඔවුන් නොදෙන සිටි ශ්‍රී ලංකාව නියෝජනය කළ ආදී ආනන්දියෙකු පිළිබඳ ආදී ආනන්දියෙකු නොවූ මා මෙහිලා සටහන් කරන්නේ ඔවුන් අතින් සිදු වූ ප්‍රමාද දෝෂය මගහැරීමට පමණක් නොව මෙම විදුහල් දෙකට ආදරය කරන බෞද්ධයෙකු ලෙසිනි. ඒ අනුව මේ සටහන 1942 වසරේ උපත ලැබා ඇති සරත් රන්සිරි විමලරත්න පිළිබඳවය. 1962 වසරේ ආනන්ද ක්‍රිකට් පිළට නායකත්වය ලබා දී ඇති ඔහු ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පිළ සහභාගී වූ ඉන්දිය සංචාරයකදීද ශ්‍රී ලංකා පාසල් පිළට නායකත්වය ලබා දී ඇත. වේගපන්දු යවන්නෙකු ලෙස ශ්‍රී ලංකා පිළ නියෝජනය කර ඇතත් වරක් ඔහු ශූපාලන් කුසලාන ක්‍රිකට් තරඟයකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස පැමිණ ඉනම් දෙකේදීම සාර්ථක ආරම්භයන් ලබා දී තිබුණි. දැනට 81 හැවිරි දිවියේ පසුවන වෛද්‍යවරයෙකු වන සරත් ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේය. කරනවා මේ සතුටුදායක දිනේ, ඒ වගේම මේ ඉතාම සතුටුදායක මොහොතේ ඔබ සියලු දෙනාම මේ වගේ අවස්ථාවක දකින්න ලැබෙමින් අපේ හැමෝගෙම වාගේ කොට සලකනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඒ ස්වර්ණමය යුග පුරුෂයන් අපිත් එක්ක ඉන්නවා. ඒ දැකීම අපිට සතුටක්. මේ පිළිබඳව දෙවිදුහල් වෙනුවෙන් පළවෙනියෙන්ම මගේ කෘතවේදීත්වය ඔවුන් සියලු දෙනාට පුද කරන අවස්ථාවක් කරගන්න. ඒ වගේම තමා ආනන්ද නාලන්ද විද්‍යාලීය ක්‍රිකට් තරඟාවලිය කියලා කියන්නේ රටක් විතර නෙවෙයි ලෝකයක් බලා සිටින තරඟාවලියක්. ඒ තරඟාවලියේ වසර 100 අපි සම්පූර්ණ කරන මේ ස්වර්ණමය අවස්ථාව, ඒ අවස්ථාවේ අපි මං හිතන්නේ මේ තරඟාවලියත් ඉතාමත් විශිෂ්ටාගාර සංවිධානය කරලා තිනවා. ඒ සඳහා දෙවිදුහල් වල ආදි සිසුන් විශාල පරිශ්‍රමයක් දරුවා. ඔවුන්ගේ මහත් කැපවීම මත මේ කාර්යය ඉතාමත් හොඳින් සංවිධානය කරලා තිනවා වසර ගණනකට පස්සේ. ඒ පිළිබඳවත් මම මගේ සුවපැතුම් වගේම අනික් පැත්තෙන් මම ඉතාමත්ම සතුටින් හා ගෞරවයෙන් ආරාධනා කරනවා මේ තරඟාවලිය නරඹන්නට ඒ සියලුම දෙනාට අපිත් එක්තු වෙන්නට කියලා.
ඒවගේම තම අපි දන්නවා අපි රටක් විදිහට මේ අවස්ථාවේ යම් යම් ගැටලු තිබුණත් මේ කාර්ය මං හිතන්නේ ඒ සියලු දේවල් අපි පසක තියලා සංවිධානය කිරීම මහත් අභියෝගයක් මේ අභියෝගය ජයගත්තේ වෙන කවුරුවත් නිසා නෙවෙයි අපේ මේ දේවදහවලත තියෙන ඒ ආශිසුන්ගේ තියෙන මහත් පරිශ්‍රම නිසා ඒ නිසා මං හිතනවා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත අපේ පාසල් දෙකේම දරුවන්ට මේක හොඳ ස්වර්ණමය අවස්ථාවක් ඒ වගේම තමගේ ජීවිතයේ අමතක වුණ අවස්ථාවක් ඒ වගේම මේ තරඟාවලියේ දිහා බලා සිටින ශ්‍රී ලාංකික ආනන්ද නාලන්ද ප්‍රජා ප්‍රධාන සීලමු දෙනාට ඉතාම සුවිස්ස මොහොතක් වෙනවා කියලා විශ්වාස කරනවා ඒ වගේම තමා අපි දන්නවා අපේ පාසල් දෙකේ ක්‍රිකට් ක්‍රීඩාවේ මේ වගේ යුග පුරුෂ නිර්මාණය කරා වගේම වර්තමානයේ අපිට තියෙන ලොකු අභියෝගයක් තමා අපේ පාසල් සුපුරුදු රිද්මයට මේ ක්‍රිකට් ක්‍රීඩාව ගෙන එන එක මම හිතන අපේ පාසල් දෙකේම වගකීමක් වන්නේ ඒ කාර්යය. ඉතින් ඒ කාර්යය තමයි අපි මේ කරමින් තියෙන්නේ. ඒ කාර්යයට මහ ශක්තියක් උනේ අපේ දෙවිදුහල්ලේ නිර්මාණය කළ ඒ සුවිශේෂී පෞර්ෂයන් ප්‍රදාන සියලුම ආශිසුන්. ඒ නිසා මම විශ්වාස කරනවා නැවතත් මේ පාසල් දෙක සුවිශේෂී රිද්මයට ඇවිල්ලා මේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ ඒ සුපුදු රිද්මය මුළු ලෝකයට පෙන්වන්නට මේ අවස්ථාව කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම තමයි සතුටින් සඳහන් කරන්න ඕනේ අපේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට මෙහිින් ලැබෙන ඒ සහාය ඒ වගේ මේ ලැබෙන අනුග්‍රහය මෙහිදී ඉතාමත් වැදගත් වෙනවා. එඳන් මේ ක්‍රිකට් තරඟාවලිය තුලින් අපේ පාසල් දෙකේ ක්‍රිකට් ක්‍රීඩා ප්‍රධාන සියලුම ක්‍රීඩාවන්හි ඒ කටයුතු සම්බන්ධව ගන්න මහත් පිටිවහලක් ලැබෙනවා. ඒ පිළිබඳවත් බොහොම සතුටින් සඳහන් කරන අතර බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා හොඳින් සංවිධානය කරන ලද මේ තරඟාවලිය නැරඹීම සඳහා ඒ වගේ මේ සහාය වීම සඳහා ඔබ සියලු දෙනාටම පැමිණෙන්නට කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ගුරු පියාණනි. මීළඟට කොළඹ නාලන්දා විද්‍යාලයේ ගරු විදුහල්පති ඉරාන් චම්පික සිල්වා ගුරු පියාණනි ඔබතුමන්ටයි මේ අවස්ථාව සභාව ආමන්ත්‍රණය කිරීමට. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාගේම අවසරයි. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාගේම අවසරයි. දිවයිනේ කීර්තිමත්ම බෞද්ධ පාසල් දෙකක් වන ආනන්ද සහ නාලන්ද පාසල් දෙක අතර පවත්වන සුලෝහිත සංග්‍රාමය මේ පවත්වන්නේ 94 වන වතාවට මේ මහා ක්‍රිකට් තරගයේ පවත්වනු ලබන්නේ මාර්තු මාස 2 සහ 3 දිනයන්වල සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවැත්වීමට කටයුතු දා තිබෙනවා. එසේම 47 වන එක් දින තරගයේ මාර්තු මාස 17 වන දින සිංහල ක්‍රීඩා සමාජයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මේ ප්‍රධානම අරමුණ වන්නේ මේ විද්‍යාල දෙක අතර තියෙන සහෝදරත්වය වර්ධනය කිරීම ප්‍රවර්ධනය කිරීම. මේ ඉස්සෙල්ලා අපි පටිගත කරලා දර්ශන වලින් දැක්කා ආනන්ද කොලෙජ් එක සහ ආනන්ද විද්‍යාලය අතර තමයි පළවෙනි බිග් මැච් එක පවත්වලා තිබෙන්නේ. ඒ අනුව මේ විද්‍යාල දෙක විද්‍යාල දෙකක් ලෙස නෙමෙයි අපි සලකන්නේ එක විද්‍යාලයක් ලෙස. ඒ එම අනන්‍යතාවයෙන් තමයි අපි ඉදිරියටත් ක්‍රියාත්මක කරනු ලබන්නේ. මේ විද්‍යාල දෙක වර්ෂ ගණනාවක් තුළ පවත්වනු ලබන චාරිත්‍රාක් ලෙස මෙය සලකන්න පුළුවන් මේ විද්‍යාල දෙක අතර පවත්වනු ලබන සුලෝහිත සංග්‍රාමය. ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවට ඉතා වටිනා ප්‍රයෝජනවත් ක්‍රීඩකයින් ඒ වගේම තරගාවලිය සඳහා ක්‍රිකට් පරිපාලකයින් මේ විද්‍යාල දෙකෙන්ම රටට දායාද කරලා තිබෙනවා. එම ක්‍රිකට් ක්‍රීඩකයින් පරිපාලකයින් ඉතා වටිනා පුරවැසියන් මෙම තරගාවලිය හරහා මේ ලෝකෙට රටට බිහි වෙලා තිබෙනවා. ක්‍රීඩාවෙන් බලාපොරොත්තු වෙන විනය සංවරය කණ්ඩායම් හැඟීම් වැනි උතුම් ගුණාංග සහිත අනාගත පරපුරක් බිහි කිරීමට මෙම සුලෝහිත සංග්‍රහමය ඉවහල් වනු ඇතැයි අපි විදුහල්පති දෙදෙනාම අපේක්ෂා කරනවා. තරුණ ක්‍රීඩකයින්ට ලැබිය යුතු අවස්ථා සලසා දීම සහ ඔවුන්ගේ දක්ෂතා කලෙල නැංවීමට මෙම ක්‍රීඩාවෙන් අපි අරමුණු කරගෙන තිබෙනවා. මෙම සුලෝහිත සංග්‍රහමය සඳහා අප විදුහල් දෙකේ සීලම ශිෂ්‍යයන් දෙමාපියන් ආදි ශිෂ්‍යයන් සහභාගී වෙනවා. විශේෂයෙන්ම මේ වෙනකොට විදේශ රටවල සිටින ආදි ශිෂ්‍යයන් විශාල උනන්දුවකින් යුතුව ඔවුන්ගේ ඒ විදේශ ගමන් බලපත්‍ර සූදානම් කරගනිමින් මෙම තරගය නැරඹීම සඳහා පැමිණෙමින් සිටිනවා. නාලන්ද විද්‍යාලයේ විදුහල්පති ලෙස තුමා ලෙස මට තිබෙන වගකීම හා කාර්යභාරය වන්නේ මෙම සම්ප්‍රදායන් ඊළඟ පරම්පරාවට පැවරීමේ උත්තුංග කාර්යයයි. ඒ සඳහා මට සහාය වන සියලුම දෙනා මේ අවස්ථාවේදී ඉතාමත් ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා. මෙම කාර්ය සඳහා අනුග්‍රහාර්ථ දරන සියලු දෙනා හා මාධ්‍යට මාගේ ගෞරවනීය ගෞරවය පුද කරනවා. මෙම කාර්ය ඉදිරියට කර ගැනීමට ඔබ සියලු දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ අවස්ථාවේදී අපි බොහොම සතුටට පත් වෙනවා. මෙම විද්‍යාල දෙක අතර මේ පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමය පිළිබඳව
අපේ ආදි ශිෂ්‍යයින් ඒ වගේම මේ විද්‍යාල දෙකම ආරම්භ කිරීමට ආදි කර්තෘන් වහන්සේලා ඒ වගේම ආදි කර්තෘ වරුන් විසින් කරන ලද කාර්යයත් ඉතාමත් ගෞරවයෙන් යුක්ත සිහිපත් කරනවා විශේෂයෙන් මේ ඒ සඳහා කැප වෙච්ච විදුහල්පතිවරු ගුරුවරු ආදි ශිසුන් සීල දෙනාම මම ගෞරවයෙන් යුක්ත සිහිපත් කරනවා ඒ වගේම මෙම කටයුත්ත සංවිධානය කරන ලද විද්‍යාල දෙකේම සම්ම සභාපතිවරුන් ඇතුළු එම ජොයින්ට් කමිටියේගේ සීල දෙනාට මගේ ස්තුතිය පුද කරනවා ඒ වගේම විදුහල් දෙකේම නායකින්ට සුබ පතනවා මේ සංග්‍රාමය ඉතා හොඳින් පවත්වලා රටට ජාතියට ආදර්ශමත් ක්‍රිකට් ක්‍රීඩකයින් බිහි කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා මම විදුහල් දෙකේම නායකින් දෙපළ ඇතුළු ක්‍රීඩකයින්ට සුබ පතනවා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි කර විදුහල්පතිතුමනි මෙලකට ඔබ සමගින් අදහස් බෙදා ගැනීම සඳහා මාගේ මේ ගෞරවනීය ආරාධනය 94 වෙනි ආනන්ද නාලන්ද සුළු හිත මහා සංග්‍රාමයේ ඒකාබද්ධ සංවිධායක කමිටු සම සභාපතිවරයෙකු වන ශ්‍රී ලංකාවේ හිටපු ගුවන් හමුදාපති යාචිෆ් මාෂල් ගගන් බුලත්සිංහල මැතිතුමනි ඔබතුමන්ට සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා අපි විදුහල්පති වරුන් දෙදෙනා ඒ වගේම ගුරු මණ්ඩලයේ සහභාගී වෙලා ඉන්න ගුරු භවතුන් ඒ එක්කම අපේ ඉදිරිපේළියේ ඉන්න කීර්තිමත් අප දෙවිදුවලේ ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ගෞරවනීය මාධ්‍ය සියලු දෙනාම මේ අවස්ථාවට සහභාගී වීම ගැන මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවැන්ත ගැටුමක් බවට එසැකෙම සැලකෙන අප සුළුවිත සංග්‍රාමයේ ඒකාබද්ධ කමිටු වෙනුවෙන් සභාපතිවරුන් ලෙස පාලි ධර්මදාස මහතා මමත් ඔබ සැම මේ සඳහා එක්වීම පිළිබඳ අපගේ ස්තුතිය පුද කරනවා ඒකම මේ ක්‍රියාවලිය ආරම්භයේ පටන්ම මෙම මොහොතේ සිට ප්‍රෞඪ උරුමයකින් සහ සහෝදරත්වයකින් එකට බැඳුණු ඓතිහාසික දම්වැලක් යනුවෙන් තමයි අපි මේක සඳහන් කරන්නේ ආනන්දය සහ නාලන්දය 94 වෙනි සුළුවිත සංග්‍රාමයේ අතිසාර්ථක ලෙස පැවැත්වීමට බලාපොරොත්තු වන බව අප ඉතාමත් සතුටින් ප්‍රකාශ කර සිටිනවා 1924 දී ආනන්ද හා නාලන්ද මංගල ක්‍රිකට් තරගයේ පවත්වන ලද අතර එම ඓතිහාසික තරගය උද්‍යෝගයෙන් වාර්ෂිකව සම්ප්‍රදායක් ලෙස සුළුවිත සංග්‍රාමයක් ලෙස අපි දිගටම කරගෙන ගියා ආරම්භයේ සිටම මෙම තරගාවලිය සුවිශේෂ ක්‍රිකට් දක්ෂතා පෝෂණය කිරීමේ හැකියාවක් ඇති අයගේ කේන්ද්‍රයක් ලෙස ක්‍රියාකොට ඇත ක්‍රිකට් ලෝකයේ සෑම තරගයක්ම වැදගත්කමක් උසුලන නමුත් ඇතැම් තරඟ ක්‍රීඩාවේ සීමාවෙන් මායිමින් ඉක්මවා ගොස් ක්‍රිකට් ලෝලීන්ගේ මතක සටහන් වූ සුවිශ අවස්ථාවක් බටපත් කරනවා අපගේ සුරෝහිත සංග්‍රාමයත් ඒ වාගේම ඒ ප්‍රෝග්‍රාමී කටයුත්තක් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා වංශකතාවේ දැවැන්තයන් බිහි කළ තෝතැන්නක් සුළුවිත සංග්‍රාමයේ ඒකාබද්ධ සංවිධාන කමිටුව වන අප මෙම තරගාවලියේ සංවිධානය සම්බන්ධයෙන් විව්‍යය තුළ ප්‍රතිව්‍යුහගතකරණයක් කිරීම ගැන ඔබ සියලු දෙනාගේම අවධානය කිරීමට කැමැත් වෙමි අවශ්‍යතාවයට අනුකූලව අප දෙවිදුහලේ විදුහල්පති වරුන්ගේ සාමූහික ප්‍රයත්නයක් ලෙස අනාගත සුළුවිත සංග්‍රාමයේ ක්‍රියාකාරීත්වය හරහා පාසලේ දියුණුව ගමන් මඟ සකස් කිරීම සඳහා සිය මඟ පෙන්වීම ලබා දී ඇත අප තරගයේ සියලුම ක්‍රියාකාරී අංශ පිළිබඳ සියුම් ලෙස සලකා බැලීමෙන් පසුව සංවිධානයේ ව්‍යුහය පුළුල් ලෙස ප්‍රතිව්‍යුහගත කළ ඇත ප්‍රතිව්‍යුහගතකරණයේ මූලාරම්භයේ සිට ඇති ප්‍රධාන කාර්යයන් සියල්ලම අප නිරීක්ෂණය කිරීමෙන් අමතරව තරඟ සංවිධානයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සම්පත් පෙළ ගැසීම සහ වඩාත් වැදගත් වන ආදායම උත්පාදනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ ඇති බව ඉතාමත්ම සන්තෝෂයෙන් මා ප්‍රකාශ කර සිටිමි මෙම ප්‍රතිව්‍යුහගතකරණයේදී ඒකාබද්ධ සහෝදරත්වයේ බැඳීම තුළ ශක්තිමත් සහ වඩාත් ක්‍රියාකාරී සුළුවිත ඒකාබද්ධ සංවිධානයක් වන අතර ධනාත්මක පියවරක් ලෙස අපේ තරයේ විශ්වාස කරමි. තවද මීට පෙර පැවති ඒකාබද්ධ කමිටුවල සමාජිකයන් විසින් දිගු කාලයක් තුළ වටිනාකම් කැපවීම් සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අපේ මේ අවස්ථාවේ
ඉතාමත් මාගය කරනවා. අප දෙවිදුවලේ ඉතා නියතමානීව මෙම තරගයට පිවිසෙන්නේ දෙපිලෙන්ම එක හා සමාන ප්‍රබල ක්‍රීඩාකින් සහ ක්‍රීඩාවේ ජීව ගුණය රකිමින්ය. ක්‍රීඩා ලෝලීන්ට ඉතාමත්ම හොඳ තරගයක් ලබා දෙන බවටද අප සංගමය අප සියලු දෙනා මේ සාතික වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව වඩා වැඩි යමක් එම කණ්ඩායම් හැඟීමෙන් පුද්ගලික කුසලතාවයන් දැක්වීමේ සහ තරංකාරී තත්වයක් ඇති කිරීමෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ආදරය ප්‍රදර්ශනය කිරීමට අපි මෙය වේදිකාවක් කරගන්නවා. අප තරඟය ලකුණු සහ කඩලු දවා ගැනීම පමණක් නොව ක්‍රීඩාශීලත්වය මිත්‍රත්වය සහ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙස කීර්තිමත් ඔබ සියලු දෙනාටම අපි සීගන්වලා මේක අපි ස්ථිර කරනවා මේ සුළුවිත සංග්‍රාමයේ. අනුහන් වැති සුළුවිත සංග්‍රාමයේ ඒකාබද්ධ කමිටුව වෙනුවෙන් ආනන්ද සනාලන්ද විදුහල්පතිවරුන් ක්‍රීඩා පරිපාලකවරුන් ක්‍රිකට් බාර ගුරුබවතුන් ඒකම අනිකුත් ගුරු මණ්ඩලයේ සමාජික සමාජිකයන්ට අපි සහ කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ඔබ මෙහි පැමිණි සියලුම මාධ්‍යවේදීන් හට අපි එකසිතින් ඔබ සියලු දෙනාගේම අනුග්‍රහය සහ සහභාගීත්වය ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ඒකම මේ සිංහල ක්‍රීඩා සමාජය තමයි අපි මේ තරගාවලිය පැවැත්වෙන්නේ. එහි කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. අප ආනන්ද සහ නාලන්ද සුරෝහිත සංග්‍රාමයේ අප හදවතින්ම සදා නොමැකෙන තරගයක් බවට පත් කරමු. ස්තුතියි. බොහෝම ස්තුතියි ඔබතුමන්ට. මීළඟට වැඩසටහන් පෙළගැස්මේ අප යොමු වන්නේ සුවිශේෂී අංගයකටයි. ඉතින් අද දවසේ මා පෙර සඳහන් කළ ආකාරයට අපත් සමග එක්ව සිටිනවා ආනන්ද නාලන්ද සුලෝහිත සටනෙන් තම දිවියට පන්නරයක් ගෙන තම දිවිය සාර්ථක කරගත් ක්‍රිකට් ක්‍රීඩකයන් බොහොමයක්. ඉතින් එතුමන්ලාගෙන් ඉතා කෙටියෙන් මේ ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය තම දිවියට දායක වුණේ කෙසේද කියා අසා දැන ගැනීමටයි මේ සූදානම. ඒ සඳහා ප්‍රථමයෙන්ම මාගේ මේ ගෞරවනීය ආරාධනය 1996 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමට නායකත්වය සැපයූ ආදි ආනන්දිය අර්ජුන රණතුංග මැතිතුමනි ඔබතුමන්ටයි. විදුහල් දෙකේම විදුහල්පතිවරු ඇතුළු ප්‍රධාන සංවිධාන කමිටු සියලු දෙනාමත් ආචාර්ය මණ්ඩලයේ ගුරු ගුරු භවතුන් ආදි ශිෂ්‍යයන් ඇතුළු සියලු දෙනාගේම අවසරයි. මටත් වාසනාවක් ලැබුණා විශේෂයෙන්ම ආනන්දට 1970 ආවට පස්සේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්න. ගම්පහ ඉඳලා ඇවිල්ලා මට ලැබුණ අත්දැකීම් විශේෂයෙන්ම ආනන්ද නාලන්ද තරඟය අපි තරඟයක් හැටියට ක්‍රීඩා කරපු තරඟයක් නෙමෙයි. මට මතකයි අපි දිවාහාරය ගන්නකොට වුණත් කණ්ඩායම් දෙක ගොක් වෙලාවට එකට කන්නේ, ඒ කියන්නේ මික්ස් වෙලා කන්නේ. දෙවැනි සහෝදරත්වයක් තිබුණා. ඒක ජාත්‍යන්තරයට පවා අපිට අරගෙන යන්න පුළුවන් වුණා. මම වාසනාවන්තයි, මම පළවෙනි තරඟයට සහභාගී වෙනකොට බන්දුලයිය තමයි අපේ කණ්ඩායමේ නායකත්වය දරුවේ. එතකොට අජිත් ඩිසිල්වා, කළුපෙරුම, අනුරාන් සිංහ, සිදත් වෙත්තමනි වගේ අපි 5 දෙනෙක් හිටියා පාසල් දෙක නියෝජනය කර. ඉතින් අපිව බලාගත්තා බන්දුලයියලා, මල්ලිලා හැටියට. ඉතින් ඒ ක්‍රමවේදය තමයි අපි මම හිතන්නේ අපි පාසල් දෙකෙන් අපි ඉගෙන ගත්ත දෙයක්. අපිට ඒක කරගන්න පුළුවන් වුණා. මම හිතන්නේ අපි ක්‍රිකට් ගහන කාලෙත් විශේෂයෙන් අපි එක්ක අපිට වඩා බාලුණාට රොෂාන් වගේ අය වුණත් අපිට නාලන්ද නියෝජනය කරනකොට මගේ සහෝදරයත් එක්ක අපිට කණ්ඩායම් හදාගන්න අපිට හරි ලේසි වුණා. ඉතින් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අද නැවතවරක් මේ තරඟයට නව පන්නරයක් ලබලා දෙන එක. පහුගිය කාලේ රටවල්වල තිබුණ ප්‍රශ්නත් එක්ක ක්‍රීඩාව ටිකක් මහා තරඟ හුඟක් එතරම් උඩට ගියේ නැහැ. අපි දැකපු දුර්වලතාවයක් තමයි පහුගිය කාලවලවල අපේ පාසල් දෙකෙන් ක්‍රීඩකයෝ ජාත්‍යන්තරයට එන එක හුඟක් අඩු වෙලා තිබුණා. ඉතින් මේ ප්‍රයත්නය හරහා අපිට පුළුවන් වෙයි නැවත වරක් අපිට හිටපු පුහුණුකරුවෝ, මට කියන්න පුළුවන් ආනන්ද හිටපු අපේ ලාල්මෙන්ඩිස්, අනුරුද්ධ පොළොන්නරුව විට PW පෙරවැනි පුහුණුකරුවන් අපිට තාත්තල වගේ ක්‍රිකට් විතරක් නෙමෙයි
අනිකුත් දේවල් වලටත් අධ්‍යාපනයක් අපිට ලබා දුන්නා. ඒ වගේම නෙල්සන් මැන්ඩිස් මහත්මයා නාලන්ද හිටියා. ඒ වගේ අපිට හිටියේ පුහුණු කරුවෝ නෙමෙයි. අපිට හිටියේ පුහුණු කරපු තාත්තලා වගේ කට්ටිය. ඉතින් ඒකෙන් මම හිතන්නේ අද මේ තත්ත්වය නැතිව ගිහිල්ලා තියෙන්නේ හුඟක්ම මුදල මුල් වෙලා තියෙනවා. ඒ ගුරුවරු හැමදාම කරේ අපිව හැදුවා ක්‍රිකට් විතරක් නෙමෙයි මහත්මා ගතිද කොයි විදිහටද ඇවිදින්න ඕනේ කියන එකත් හැදුවා. ඉතින් මම හිතනවා මෙන්න මේ තත්ත්වය වෙනස් කරනකම් අපි රටේ ක්‍රිකට් හදන්න ඉස්සෙල්ලා මම හිතන්නේ පාසල් වලින් මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් නම් වැඩගත් වෙනවා. ඉතින් මට අද ආරාධනා කිරීම ගැන සතුටු වෙන අතර නායකයෝ දෙපළට සුභපතනවා මේ තරඟවලදී සහෝදරයෝ වගේ ක්‍රීඩා කණ්ඩ හොඳ කණ්ඩායම ජයග්‍රහණය කරයි කියලා බලාපොරොත්තු වෙනවා. බෙහෙත් ස්තුතිය ඔබතුමන්ට. ඊළඟට කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ශ්‍රී ලංකාව විරුවෙන් සහභාගී වූ පළමු ටෙස්ට් තරගයේදීම ද්විත්ව ශතකයක් රැස් කිරීමට සමත් වූ බ්‍රෙන්ඩන් කුරුප්පු මැතිතුමනි ඔබතුමන්ටයි මේ ආරාධනාව. සුබ සන්ධ්‍යාවක් විද්‍යාලයේම විද්‍යාල්පතිවරුන්ගෙන් සහ සභාපතිවරුන්ගෙන් අවසරයි. පැමිණ සිටිය ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් ආනන්දීය ක්‍රීඩකයන් නාරංජ ක්‍රීඩකයන් අනිසුල ගාමිණී අවසරයි. මගේ ක්‍රීඩා ජීවිතය දිහා බැලුවාම මම ආනන්දයට පැමිණුණේ 1975. ඒ අවුරුද්දේම අපේ චරිත් සේනනායකගේ නායකත්වයට වයස 14න් පහළ සූරතාවය දිනාගන්නට හැකි වුණා. එදින් පස්සේ මම හිතනවා මගේ ජීවිතයේ වෙනසක් ඇති වුණා. මීට පෙර ක්‍රීඩා කරපු වඩා වෙනස් විදියකට අපිට ක්‍රීඩා කරන්න ලැබුණා. ඉතින් මම හිතනවා මම ආනන්දයට ආපු එක මගේ ජීවිතයේ වෙනසකට ලොකුම හේතුවක් වුණා. ඉතින් මම එදිනින් එහාට මට ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන්න ලැබුණා. ඉතින් ඒ ගැන කියන්නට අවශ්‍යතාවයක් නැහැ. නමුත් මම හිතනවා ආනන්දෙන් ලැබිච්ච පන්නරය මගේ ජීවිත ගමනේ ඉදිරියට යන්නට ගොඩක් උදව් වුණා කියලා. ඉතින් වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ තරඟාවලියේදී අර්ජුන කිව්වාගේ ආනන්දය නාරන්දය හොඳ තරඟයක් දීලා හොඳ කණ්ඩායමට දිනන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. බොහොම ස්තුතියි මැතිතුමනි ඔබතුමන්ට. වර්ෂ 1983 සහ වර්ෂ 1984 වසරවලදී උත්සවය පාටා හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් රොෂන් මහනාව මැතිතුමනි ඔබට මේ ආරාධනය සමස්ත සභාව ආමන්ත්‍රණය කිරීමට. සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම. මුලා සුබේ සිටින සියලු දෙනාගෙන්ද මෙතනට පැමිණි විශේෂ ආරාධිත අමිතා සියලු දෙනාගෙන්ද අවසරයි. කතාවට දක්ෂයෙක් නොවුවත් අද මේ උත්සවයට සහභාගී වෙන්න මං තීරණය කරේ මං හිතුව මාගේ සහයෝගය දක්වන්න ඕනේ කියලා. එදත් අදත් නාලන්දාවත් ආනන්දාවත් කරන ඕනෑම දෙයකට මං ඉදිරිපත් වෙලා මාගේ සහයෝගය දක්වනවා. කුඩා කාලේ සිට ක්‍රිකට් ක්‍රීඩාවට ඇල්මක් ඇති වුණේ බන්දුල වර්ණපුර ලලිත් කළුපරම ජයන්ත සෙනවිරත්න වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නාලන්දි ක්‍රීඩකයන් නාලන්දාව නියෝජනය කළා. ලංකාව නියෝජනය කරනවා දැක්කම මට අද වගේ මතකයි. මාගේ ලොකුම ෆයිනල් එක මම අවුරුදු 10ක් වෙන්න කලින් තමයි ක්‍රීඩා කරේ. ඒකත් ආනන්ද නාලන්ද අන්ඩර් 12 ෆයිනල් එකක් නාලන්දාවේ. එතෙන් පටන් අපි දිගු ගමනක් ඇවිල්ලා තිනවා. ඉස්කෝලෙන් ලැබිච්ච පන්නරය තමයි මං හිතන්නේ ඉවහල් වුණේ මගේ ක්‍රිකට් ජීවිතේ ඉදිරියට ගෙනියන්න. සුන්දර මොහොතවල් කීපයක්ම තිබ්බා. මෙතන ඉන්න බොහොමයක් දෙයක් බැලුවම මං හිතන්නේ බිග් මැච් එකක් පෙරදිච්ච ක්‍රීඩකෙක් ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරපු එක්කෙනෙක්වත් මෙතන මුල ආසනවල ඉඳගෙන ඉන්නවයි කියලා වෙලා මාගේ පළවෙනි බිග් මැච් එක අපි පෙරදුනා. කනගාටුදායක මොහොතක්. ඒත් දැන් ගිය අවුරුද්දේ නැත්නම් ඊට ප්‍රථම අවුරුද්දේ නාලන්දාව ආයි බිග් මැච් එකක් දිනා ගන්න ලැබීම මම ගෞරවයක් හැටියට සලකනවා. ඒත් මං හිතන්නේ අපිට වැදගත් වන්නේ මේ ක්‍රීඩකයන් ඉදිරියට කොහොමද ක්‍රීඩා කරලා අපේ ඉස්කෝලවල දෙකේ ගෞරවය රැකගන්නෙත් කියලා. ඒ වගේම මම සුබ ප්‍රාර්ථනා කරනවා නායකයන් දෙදෙනාටත් ඒ කණ්ඩායමේ ඉන්න සියලුම ක්‍රීඩකයන්ටත් හොඳ තරඟයක් ක්‍රීඩා කරන්න ලැබේවායි කියලා.
අවසාන වශයෙන් මේ වැකිය කියලා මං අවසන් කරනවා. For when the great scorer comes to write against your name, he writes not whether you won or lost, but how you played the game. May all of you be blessed. බිරිඳ ස්තුති මැතිතුමනි ඔබතුමන්ටත් 1990 වසරේදී ශ්‍රී ලංකාවේ දේ ජාත්‍යන්තර වරම් ලබා ගත්තත් කෙටි කාලයක් පමණ ක්‍රීඩා කළ බොහෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුවෙකු වශයෙන් වසර ගණනාවක් කටයුතු කළ චරිත් සේනානායක මැතිතුමනි ඔබට මේ ආරාධනය සමස්ත සභාව ආමන්ත්‍රණය කිරීම සඳහා සුපසන්ධ්‍යාවක් රස්වී සින සම්මතම the two principals joint committee chairman thanks for having me here මම 75-80 කාලේ ආනන්ද ක්‍රීඩා කරේ පස්සැරිලා බලනකොට ඒක ස්වර්ණමය කාලයක් කියලා මම හිතනවා මගේ ජීවිතේ මට අවස්ථාව ලැබුණා අර්ජුනරතුංග සමග ක්‍රීඩා කරන්න ඒ වගේම තව හොඳ ක්‍රීඩකයෝ ගොඩක් හිටියා ඒ කාලේ මම ලංකාවට ගැහුවේ අර්ජුනගේ කැප්ටන්සි එකේ මම මැනේජර් ඉන්නකොට ලංකාව කැප්ටන් කරේ මහේල ජයවර්ධන ඒ හැම එකටම ඉවහල් වුණේ මගේ පාසල් කාලේ ලැබිච්ච මම හිතන්නේ අපේ තිබිච්ච මම කතා කරන්නේ අපේ තිබිච්ච ට්‍රැඩිෂන්ස් කල්චර් ඩිසිප්ලින් කමිට්මන්ට් ඒ වගේවා තමයි මම ඉස්කෝලේ ගහන කාලේ ඉගෙන ගත්තේ මම හිතන්නේ සමහර වෙලාවට අද කාලේ ඒ අපේ තිබිච්ච ඒවා පොඩ්ඩක් අඩු වෙලා ඇති හොඳ උදාහරණයක් බැලුවොත් මේ SSC ක්‍රීඩාංගණය බැලුවොත් මේකේ මේවල තිබිච්ච කල්චර් එක වෙනස් කරා සිතත් වෙත්තුමනි අජුරණතුංග මහේල ජයවර්ධන මේ ඇවිල්ලා මේ 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 ක්ලබ්ස් වලට ඒ දවස්වල ආනන්ද නාලන්ද ක්‍රීඩකෙකුට අඩිය තියන්නත් අමාරුයි ඒක වෙන වෙන ස්කෝල්වල ලොකු ලොකු ස්කෝල් වලින් ආපු කාණ්ඩේ තමයි මේවා රන් කරේ ඒව ඔක්කොම වෙනස් කරා වෙනස්කම් කරන්න පුළුවන් වුණා අපේ අපිත් එක සෙල්ලම් කරු මේ ක්‍රීඩකෙයින්ට ඒක තමයි මම හිතන්නේ ඉස්සරහට කරන්න ඕනේ ඒ විතරක් නෙමෙයි මේ ඩොමෙස්ටික් ලෙවල් එක විතරක් නෙමෙයි ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙත් ඒ අපිට තිබිච්ච ඒ කල්චර් එක ට්‍රැඩිෂන් තමයි අරන් ගිහිල්ලා ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙත් 96 වර්ල්ඩ් කප් එක දින්නේ මහේල ජයවර්ධන වර්ල්ඩ් කප්ස් වලට ගිහිල්ලා සෙල්ලම් කරේ ඒ තිබිච්ච අපේ කල්චර් එක තමයි ඉස්සරහට ගෙනිච්චේ අපි ඉස්කෝලේ යන කාලේ අපි ආවේ කොහොම පොඩි පාසල් පොඩි පවුල් වලින් මිස්ටර් පණ්ඩිත් පණ්ඩිතගේ වගේ ඕල්ඩ් ආනන්ද දේවස් අපිට ගොඩක් උදව් කරා මම හිතන්නේ ඒ වගේම දැනුත් අයින් මම හිතන්නේ ඇවිල්ලා ඉන්නෝ වෝල් බොයිස්ලා මේකට මේ ක්‍රීඩාවට මේ තව ඉස්සරහට ගෙනියන්න මම හිතනවා මම ආදි ආනන්දයේ හැටියට ආයි අපේ මේ ස්කෝල් වල තිබිච්ච ස්ටෑන්ඩඩ් එක එතනට කවදරි ළඟදිම ගේන්න කියලා ඒක තමයි මට තියෙන මගේ වයසේ මට තියෙන ලොකුම සනසීම මට තියෙන්නේ කනගාටුයි දකින්න අපි ලෝව ඩිවිෂන්ස් වල ගහනවා ඒකෙන් කොහොම හරි උඩට ඇවිල්ලා ආයි සරයක් මේ ස්කෝල දෙක මේ ලංකාවේ තියෙන ලීඩින්ග්ම ක්‍රිකටින් ස්කූල්ස් දෙයක් කරන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මම ඒකම thank you very much for asking me to come join committee chairman it's a pleasure thank you very much බොහොම ස්තුතියි මැතිතුමනි ඔබතුමන්ට මිලකට 2006 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විසින් වසර හොඳම නායකයා ලෙසත් 2007 වසරේදී වසර හොඳම ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙසත් සමාන හිමිකරගත් මාස්ටර් මයින් නම් ඔහු මහේල ජයවර්ධන මැතිතුමනි ඔබතුමන්ටයි මේ ආරාධනය සියලු දෙනාටම අවසරයි මම හිතන්නේ ගොඩක් දෙනෙක් පාසලේ සුන්දර අතීතය ගැන මතක් කරා මම හිතන්නේ මටත් එවැනිම සුන්දර අතීතයක් තියෙන්නේ මාත් එක්ක සමකාලීනව සෙල්ලම් කරපු ක්‍රීඩකයන් දෙදෙනෙක් තමයි අවිශ්වගුණ වදනත් තිලාන් සමරවීරත් අපි 13න් 15 ඉඳලා ආනන්ද නාලන්ද තරඟවලට සහභාගී වෙලා ඊට පසු කාලෙකදී ජාත්‍යන්තර තරඟවලට එක කණ්ඩායමකට සෙල්ලම් කළා මම හිතන්නේ අපි සමුදුන්නේත් එක හා සමාන කාලවකවානුව අන්න ඒ වගේ සුන්දර අතීතයක් තියෙන්නේ අපි හැමදෙස්සෙම මතක් කරන ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමයේ අපේ මතක සටහන් වල තියෙන සොඳුරුම මතක සටහන ඒ වගේම තමයි වැදගත් වෙන්නේ අපේ පාසල් වලින්
hidiria ta krida kean chati ke talete bihi kirima ma hitane eke e aramune tiagana aluten me patangan karet uradipu visheshem adi nalandiya anandiya nalandiya saudara varun hemontama stutivanta wenawa mokada oun apith ekka samarak welawal walta taranga pitiye sellang nekeruwata ounte hangima tiyenawa ananda nalanda cricket gana e ithihasaya gana e anuwa oun idiriyata awilla e darana prayatnayata behivithma stutivanta wenawa mokada ounge prayatnayat ekka apita idiriyedi ananda ho nalanda kridakayan jati ke talaya tegini anna lebih kela balaporutu eno bomo stuti. Bihin mas stuti metutu meni butu mantat. Mila ngete awasana washein. Cricket krida ke ku washein pamanak nova. Cricket winisuru ware ku washein ot warta apota terate ikutu wu. Kumara darmasena metutu meni ubutu mantai me aradane sabahaba amantrane kiri mata. Sobasantaya wak siro denatama wisheshema mula sone sitina pasal dekema widual pati warunetulu siro denagema ausarai. Godak saturi adawage dawasaka mata metaneta aradane lebima gana wisheshema kiyannona api cricket krida karpu kale nalande anande tamai hema tanama naayaka waru naththam honda kridakiyo pitipas hitiye. Iting ada api godak kelata baluwoth jaathi kandayam baluwoth nalanda anande inna pramanaya tikak adui godak e gana man hitena passerla baluwoth ape passer cricket wala api krida karanna kalinuth api krida karapu kaleth apen passeth avurudu kīpayak yanaka ithapat honda krida karana aakare kridakayan hemadaama nitharama bihuna jaathika talayata ithin metana podi adupaduwak thiyenawada o sakayak mata danenawa paudgalika man hitenawa eka රටටත් රටේ කණ්ඩායමටත් ඒක හේතුවක් දෝ කියන සැකයක් තමයි මගේ පෞද්ගලික අදහස. ඉතින් මම හිතනවා ඒකට හරියන විදියට අපේ නාලන්ද ආනන්ද පාසල් දෙකේම අපි දැක්කා මම අද තමයි දැනගත්තේ අත්‍තරම ආනන්දෙන් බිහිවෙච්ච කොටසක් තමයි නාලන්ද කියලා නාලන්ද විද්‍යාලය. ඉතින් ඒ පාසල් දෙකක් වගේ දැන් ගියත් ඒ කාලේ සතුටු කියන්නේ එක පාසලකින් පාසල් දෙකක් ඇති වෙලා අද මේ වගේ එකට ඉන්න හම්බෙච්ච එක ගැන ගොඩක් වටිනවා. ඉතින් මේක දිගටම අරන් ගියලා විශේෂයෙන්ම පාසල් දෙකේම ක්‍රීඩකයන්ට ඉතාමත් හොඳ තරගයක් ක්‍රීඩා කරලා අනාගතේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඉතාමත් හොඳ ක්‍රීඩකයන් බිහි වෙවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා.